අභ්‍යාචනාධිකරණ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවයට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කළාමීට ස්වල්ප වේලාවකට පෙර. අප සූදානම් මේ සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගේ අදහස් දැනගන්නට. එම ස්ථානයේ රැඳී සිටින වෙනුර කනිෂ්කවත් සම්බන්ධ කරගන්නට අප සූදානම්. කිසිම හරයක් පදනමක් මුකුත් නැහැ කියලා. මොකක් හරි බැලූ බැල්මට පෙනෙන සාධකයක් තිබුණා නම් උසාවිය නෝටිස් ඉෂු කරනවා. නෝටිස් ඉෂු කළා විත්තිකාරයන්ට කියනවා උසාවියේ හමුවට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න කියලා. උසාවිය තියෙන එකල එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ නඩුවේ මුකුත් නැහැ. හිස් නඩුවක්. ඒ නිසා තමයි මේ නඩුව විසි කරලා දැම්මේ. ඒ වගේම අද උදේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තව නඩුවක් විසි කරලා දැම්මා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගෙනාවා ගාල්ලේ හිටපු නගරාධිපතිවරයෙක් ජනාධිපතිවරණය කල් දාන්නේ කියලා. ඒක ඉතාමත්ක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඉතින් අපි කියන්නේ මැතිවරණ කල් දාන්න බෑ. දැන් මැතිවරණ කල් දැම්ම ඇති. ජනතාවට අවකාශ දෙන්න ඕනේ තමන් කැමති කෙනෙකුට ඡන්දය දෙන්න. නීතිය උසාවි පාවිච්චි කළා ජනප්‍රිය චරිත දේශපාලන කරලියෙන් ඉවත් කිරීමට. කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පිළිගුල් සාකර දෙයක්. ඒක තමයි උසාවියේ තීන්දුවේ හරය. අපේ හිස නමනවා අධිකරණයේ ස්වාධීනත්වයට. මේ තීරණය ගැන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මේකෙන් මැනවෙන් තහවුරු වූ බව අපි ප්‍රකාශ කරනවා. නෑ අවලංගු වීම නෑ. ඒක වෙන ප්‍රශ්නේ. ඒක මේකට අදාළ වෙන්නේ නෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයතුමා සඳුදා එතුමාගේ නාම යෝජනා ඉදිරිපත් කරනවා. එතකොට අපේ සම්පූර්ණ උත්සාහය එතුමා දිනවන්න. අපි දේශපාලන වැඩපිළිවෙලකට ආව තියෙන වෙනවා. මුකුත් සැක සංකාවක් ඇති කරගන්න එපා. එතුමා දැන් නාම යෝජනා ඉදිරිපත් කරනවා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරය අඛණ්ඩව ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට යනවා. නෑ නෑ ඒ ගැන මට කියන්න බෑ. අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් ඉදිරිපත් කළ තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කර ඒ පෙත්සම නිෂ්ප්‍රභා කරලා විසි කරලා දාන්න තීරණය කරා. මොකද ඒක ආණ්ඩවත් වටින පෙත්සමක් නෙවෙයි කියන එකයි අභියාචනාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් තුන්දෙනාගේ ඒකමතික තීන්දුව වුණේ. දැන් ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ගෝඨාභය මහත්මැතිතුමාට කෙතරම් බය වුණත් අනිවාර්යයෙන්ම නොවැම්බර් 16 වෙනිදා මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට මුණ ගන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව කපපු හැම බොරුවලක්ම පරාජයට පත් කරගෙන එතුමා මේ ගමන අද ජයග්‍රහයේ ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අධිකරණයේ හරහා කකුල් මාට්ටු දාන්න හදු බලවේග අද පරාජයට පත් වෙලා තිබෙනවා. හත්වෙනිදට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනතාවට බාරයි. මේ රටේ ජනතාව එතුමා ඉහළම ජයග්‍රහණයට ඔසවා තබයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. අපේ සතුරන්ගේ පරාජය ආරම්භ වුණේ අද. ඒක බැකප් එකක්. ඒක ගැන කලබල වෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම මීට ස්වල්ප වේලාවකට පෙර නිෂ්ප්‍රභ කරනු ලැබුවා. අප සූදානම් අදාළ නඩු කටයුත්තේ තවත් වැඩිදුර තොරතුරු දැනගන්නට එම ස්ථානයේ රැඳී සිටිනවා අප වාර්තාකරු වෙනුර කනිෂ්ක. වෙනුර ඔ ඉශාරා නැවතත් අපි ඔබත් සමඟ සම්බන්ධ වන්නේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ සිටයි. ඔබ මේ වන විටත් දැනුවත්. අපි හිරු ප්‍රවෘත්ති ඔස්සේ එසනින් ඔබ වෙත ඒ තොරතුරු ගෙන ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගුණ කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ හමුවේ ගුණ කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර තීරණය කළා. එම තීන්දුව ලබා දුන් සැනින් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අපි ඒ පිළිබඳ ඒ තොරතුරු ඔබ වෙත ගෙන ආවා. අපි දැන් සූදානම් වන්නේ එම අවස්ථාවේ ඒ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වූ කරුණු. ඒ වගේම එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ සිදුවුණු සිදුවීම් ඒ සිද්ධිදාමයන් ගැන ඔබ වෙත පැහැදිලි කරන්න. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයේ විදර්ශන ප්‍රාන්දු. ඔහු මේ වන විට රැඳී සිටියා. ඔහු එම අවස්ථාවනට රැඳී සිටියා අධිකරණ ශාලාව තුළ. අපි කැමති ජූඩ් ඔබෙන් දැනගන්නට කොහොමද මේ අධික තීන්දුව ප්‍රකාශයට පත් වුණේ, මොන වගේ තීන්දුවද ආවේ කියලා.
රජන තුන පුරාට මෙ පෙත්සම විභාග කියීමේ කටයුතු අභ්‍යාචනාධිකන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් සිදුකන් ලබ අදදින උදෑසන මූලික කරු සලකා බැලිමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල සඳහන් කළේ අදදින පස්සරු හයට මෙම තීන්දුව එසෙත් නැතනම් මෙම පෙත්සමේ මූලික වශයෙන් පෙත්සම් කරුවන් ඉල්ලා තිබුණු අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නේ දැන තීන්දුව අද පස්සරු හයට ලබා දෙන බව. එයනුව ත්‍රිපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද පස්සරු හයයි පහට පමණ අභ්‍යාචනාධිකරණයේ අංක 301 ශාලාව වෙත පැමිණියා. එයනුව අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, අර්ජුන ඔබේසේකර මහතා, මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. එම තීන්දුව ඒකමතික තීන්දුවක් ලෙසයි දෙනු ලැබුවේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකීය පුරවැසියෙකු ලෙස සැලකීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිෂ්පභා කරනු ලැබුවා. එය ඒකමතික තීන්දුවක් ලෙසයි සනිටුවන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු අතුරු තහනම් නියෝගයක් අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව පතුනවා. මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම එම තීන්දුව ලබා දෙන අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණයේ විශාල වශයෙන් සෙනගකින් පිළි රැස්වී තිබුණා. ඒ වගේමයි එම තීන්දුව නැවතත් අපි මතක් කරන්න කැමති ඒකමතික තීන්දුවක් හැටියටයි අභ්‍යාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන්නේ. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ 6:55 හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශය තුලින් ගෙන මේ බලාපොරොත්තුවෙන් අපි දැනට සමු ගන්නවා මා නැවත සම්බන්ධතාව ලබා දෙනවා වෙනුර කනිෂ්කට. ඔව් විදර්ශන බොහොම ස්තුතියි ඒ තොරතුරු ගෙනාවාට. ඒ තමයි අධිකරණ ශාලාව තුල සිදුණු තත්ත්වය. ඉතින් මේ සියලු කාරණා පිළිබඳ සවිස්තර වාර්තාව හිරු 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. හිරු 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග නැවත සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා උපරිම අධිකරණ සංකීර්ණයේ සිට. ස්තුතියි වෙනුර. එවගේම ජූඩ් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මිට ස්වල්ප වේලාවකට පෙර තීරණය කරනු ලැබුවා. ඒත් එක්කම මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මේ පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක්ද නිකුත් නොකරන බව. මේ පෙත්සමට අදාළව එම ස්ථානයට පැමිණ සිටි දේශපාලනඥයින්ගෙන් අප සූදානම් තවත් අදහස් කිහිපයක් දැනගන්නට. නොවන විදියට ලබාගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා තමයි අපේ සම්පූර්ණ කණ්ඩායමේ නායකත්වය දැරුවේ. තවත් නීතිඥ මහතුරු රාශියක් දිවාරයන් නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කළා. ඉතාමත්ම පැහැදිලිවම එතුමා පැහැදිලි කරලා දුන්නා ලංකාවේ විධායකයේ සම්පූර්ණ බලතල තියෙන ජනාධිපතිතුමා වෙත ජනපා පරමාධිපත්‍ය ජනාධිපතිතුමා වෙත ලබා දීලා තියෙනවා විධායකයේ බලතල. ඒ විධායකයේ බලතල අරගෙන විධායක ජනාධිපතිතුමා කැබිනට්ටුව පත් කරන්නට පෙර වූ කාලය තුල නීත්‍යානුකූල ලෙස එතුමාට පුරවැසි භාවය ලබා දීලා තියෙනවා කියලා. තවදුරටත් එතුමා පෙන්නවා තමන්ගේ සහෝදරයා ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් සිටියේදී මොකටද හොරට පාස්පෝර්ට් ගන්න, මොකටද හොරට උපන් නිලියාපදිංචි කරගන්නේ කියන එක පිළිබඳව එතුමා පැහැදිලිවම සඳහන් කරා. ඒ අනුව සියලුම ලේඛන අධිකරණයට කැඳවුවා. ඒ ලේඛනවලදී නීතිපතිතුමා පැහැදිලිවම සඳහන් කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිසි පරිදි අයදුම් පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් ලබා දීලා තියෙනවා. ඉන්පසුව ඔහුට පුරවැසි ද්විත්ව පුරවැසි භාවය ලබා දීලා තියෙනවා. ඒ නිසි පරිදි තියෙනවා කියන එක. බොරු ප්‍රචාර රාශියක් අරගෙන ගියා. එතුමාගේ විතරක් ෆයිල් එක නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. 2007 ඉස්සෙල්ලා තිබුණු සියලුම ෆයිල් විනාශ කරලා තියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් කරුණු අධිකරණ ඉදිරියේ තහවුරු වුණා. ඒ කරලා තියෙන්නේ පරිගණකගත කරන අවස්ථාවේදී ඊට පෙර තිබුණු සියලුම දේවල් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව පැහැදිලිවම මෙහි කිසිම අක්‍රමිකතාවයක් නැති වෙලා තියෙන කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊළඟ වැදගත්ම ප්‍රශ්නේ තමයි මෙතෙක්කල් යන ඔවුන්ගේ එකම තර්කය වෙලා තිබුණේ දිගින් දිගටම එතුමාට ඇමරිකන් පුරවැසි භාවය අවසන් කරගන්න බෑ කියන එක. දැන් ඇමරිකන් පුරවැසි භාවය අවසන් කරගත්තට පස්සේ මොන හරි දෙයක ඉල්ලෙන්න ඕන හින්දා තමයි මේ නඩුව දාලා තිබුණේ. ඉතාම වාසනාවකට වගේ සියලුම අපේ ගරු නීතිපතිතුමා නීත්‍යානුකූලව නීතියට අනුව එතුමාගේ අදහස අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සියලු කර්ම සලකලා බැලලා අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් තිදෙනාම ඒකමතිකව සභාපතිතුමා සහ අනිකුත් විනිශ්චයකාරවරුන් දෙදෙනාම ඒකමතිකව තීරණය කළා මේ නඩුවේ අතුරු තහනම් නියෝගයක් දෙනවා කෙසේ වෙතත් නඩුවේ නොතීසි දීමටවත් සුදුසු නඩුවක් නැහැ කියන එක එතුමන්ලා තීරණය කරලා සම්පූර්ණ නඩුව නිෂ්පභ කරලා දැම්මා.
ඒ අනුව මම හිතනවා දැන් මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ තවදුරටත් එක එක මාර්ගබාධක දානවට වැඩිය ජනතාව ඉදිරියට ගිහිල්ලා ඡන්දය ඉල්ලලා ඡන්දය ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා ඒ අනුව තීරණයකට එළඹෙන්න කියන එක තමයි මට පෙනෙන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපිට විශාල වශයෙන් සහයෝගය දක්වපු සියලුම නීතිඥ කණ්ඩායම් වලට මගේ කෘතඥතාවය පුද කරනවා මා වෙනුවෙන් සහ අපේ ජනාධිපති නීතිඥ ප්‍රධාන ජනාධිපති නීතිඥ රොමිස්ට සිල්වා මැතිතුමා වෙනුවෙන්. ඊට පස්සේ රාජිත සේනාරත්නලා ඒ වගේම පාටලි චම්පකලා මේ සියලු දෙනා දිගින් දිගටම කරේ කුමන්ත්‍රණකාරී වැඩ. මේ අවස්ථාවේදී රටට කශේරුකාවක් තියෙන නායකයෙක් නිර්මාණය කිරීම තමයි වළක්වන්න හැදුවේ. නමුත් අධිකරණය පිළිබඳව අපේ තිබිච්ච විශ්වාසය තවදුරටත් තහවුරු වුණා විතරක් නෙමෙයි රටේ ජනතාවගේ අහිංසක බලාපොරොත්තුවක් ඉටු වුණා. ඒ ඉටුවීමත් එක්ක අපි පැහැදිලිවම කියනවා මේ කුමන්ත්‍රණකාරී සියලු බලවේගවලට අනිවාර්යයෙන්ම නොවැම්බර් 16 ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වෙනවා වගේම මේ රටේ සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙන දවසක් බවට පත් වෙනවා. අද දවසේ ලෑස්ති උනේ මේ රටේ මිනිසුන්ට වට්ටක්කයි කරෝලයි කවන්න. හැබැයි අද රටටම කිරිබත් කන්න පුණන් දවස උදා වුණා. අපි නොවැම්බර් මාසේ 17 දා මුළු රටම කිරිබත් කනවා. ඒ නිසා අසත්‍ය කරුණු පදනම් කරගෙන ඉදිරිපත් කරපු මේ වගේ ප්‍රශංසා කුමන්ත්‍රණ තව ඉදිරියට ක්‍රියාත්මක වෙන්න මේවා පිළිබඳ ප්‍රවේශම් වෙලා මේ විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක හවුල් වෙන්න කියලා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම මීට ස්වල්ප වේලාවකට පෙර නිෂ්ප්‍රභ කරනු ලැබුවා. මෙම තීන්දුව ලබා දෙන අවස්ථාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටියේ කලාකරුවන් පිරිසක් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක. එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරය කොයි වගේ වෙන්නට ඇද්ද? ඔබේ දුටුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් තීන්දුව ලැබුණු අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් වූ පෙත්සම අද සවස 6ට පමණ නිෂ්ප්‍රභ කරනු ලැබුවා. අදාළ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සමට අදාළව අතුරු තහනමක්ද නිකුත් නොකරන බව. අප සූදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් රැගෙන එන්න රැඳෙන්න හිරු සමගින්.